එක්තරා දවසක බිල් ගේට්ස්ගේ මාධ්‍යවේදියෙක් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. බිල් ගේට්ස්, ඔබට හිතනවද ඔබට වඩා ධනවත් පුද්ගලයෙක් මේ ලෝකයේ තව ඇතැයි කියලා? මේ ප්‍රශ්නය ඔහුගෙන් අහන්නේ ඔහු ලෝකයේ අංක එකේ ධනවතා බවට පත් වෙලා ඉන්න අවස්ථාවක. ඉතින් බිල් ගේට්ස් පෙරලා උත්තර දෙනවා ටික වෙලාවක් කල්පනා කරලා, ඔව් මටත් වඩා ධනවත් පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා. මේ මාධ්‍යවේදියා විතරක් නෙමෙයි, වටේ ඉන්න සියලුම ජනතාවටත් කැමරාවට දිහා බලාගෙන, ටීවී දිහා බලාගෙන මේ අවස්ථාවේදී මේ සජීව විකාශනය අහන් ඉන්න සියලු දෙනාට මේක දැඩි ප්‍රශ්නයක්. කොහොමද බිල් ගේට්ස් වඩා ධනවත් කෙනෙක් තව ලෝකේ ඉන්නේ කියන එක ඔවුන් සියලු දෙනාගේම සිත් තුළ තිබුණා. බිල් ගේට්ස්ගේ මාධ්‍යවේදියා නැවත අහනවා, කොහොමද බිල් ගේට්ස් එහෙම කියන්නේ, කවුද මේ පුද්ගලයා කියලා. ඉතින් බිල් ගේට්ස් තමන්ගේ අතීතයේ සිද්ධ වෙච්ච කතාවක් මේ විදියට ගෙනහැර දක්වනවා. මම දියුණු වෙන්න, එහෙම නැත්නම් ධනවත් වෙන්න හිතලවත් නැති කාලෙක මම මගේ තමන්ගේ මව් රාජ්‍යයට නැත්නම් මව් ස්ථානෙට ගුවන් යානකේ යන්නට ආරම්භ කරනවා. ඉතින් ගුවන් යානෙට යන්නට මම එයාපෝර්ට් එකේ නැත්නම් ගුවන් යාන නවත්තන ස්ථානයේදී මම නැවතිලා බලාගෙන ඉන්නවා ඊළඟ ගුවන් යානය එනකම්. මේ විදිහට ගුවන් යානය එනකම් බලාගෙන ඉඳි ගුවන් යානය ප්‍රමාද වෙන්න තීරණය කරනවා කාලගුණික ප්‍රශ්නයක් ඉදන්. ඒ නිසා මම වහාම තීරණය කරනවා කාලය ගෙවා දමන්නට පුවත්පත් විකුණන ගුවන් මැදිරියේ තියෙන පුවත්පත් විකුණන ස්ථානයකට යන්න. මේ එයාපෝර්ට් එකේ පුවත්පත් විකුණන ස්ථානෙට ගිහිල්ලා හොඳ සංගරාවක් මා අතර ගත්ත අරගෙන බැලුවට ඒ සංගරාව මිලදී ගන්න තරම් මට ඒ අවස්ථාවේදී හාසි තිබුණේ නැහැ. ඒ තරම් මුදලක් තිබුණ නැහැ. ඒ නිසා මා නැවත සංගරාව ඒ රාක්කෙම තබන්නට උත්සාහ කරද්දී එතන මේ පුවත්පත් විකුණන පුද්ගලයා මා දිහා බැලලා කිව්වා, මේ සංගරාව ඔබ මිලදී ගන්න කියලා. නමුත් මම පෙරලා කිව්වා මට මේ මිලදී ගන්නට තරම් මුදලක් මාතේ නැති බව. එවිට මේ විකුණන පුද්ගලයා නැවත කියනවා, කමක් නැහැ, මේ මගේ ටැග්ගක් විදියට ඔබ මිලදී ගන්න කියලා කිව්වා. මෙන්න මේ අවස්ථාවේදී බිල් ගේට්ස් මේ පුවත්පත් අරගෙන ගුවන් යානයක් එනකම්ම මුල ඉඳලා අගට මේ පුවත්පත කියවනවා. අනතුරුව නැවතත් දින සති ගෙවිලා මාස කීපයකට පස්සේ ඒ ගුවන් යානයම යන්නට බලාපොරොත්තු වෙයි ඒ එයාපෝර්ට් එකටම මුහු බිල් ගේට්ස් එනකොට එදා දවසත් කලින් දවස මෙන්ම වෙනසක් නෑ. බිල් ගේට්ස් අතේ ලොකු මුදලක් ලෑස්ති වෙලා තිබුණේ නැහැ. ඒ නිසාමයි බිල් ගේට්ස් අනිත් පැත්තට සුපුරුදු පරිදි වටපිට බල බල ඉන්නකොට අර පුවත්පත් විකුණන පුද්ගලයාම නැවත මොහු ළඟට ඇවිල්ලා පුවත්පතක් දික් කරනවා. මේ අවස්ථාවේදී බිල් ගේට්ස් කියනවා, එදා වගේමයි මගේ අතේ තාමත් මුදල් නැහැ කියලා. නැවත මේ පුවත්පත් විකුණන පුද්ගලයා කියනවා, මට මුදල් එපා, මම මේ මගේ ලාභෙන් ඔබට ලබා දෙන්නම්, ඔබ මේ කියවන්න කියලා. ඒ අවස්ථාවේදී බිල් ගේට්ස් ඒ පුවත්පත ලැගෙන මුලින් ඉඳලා අගට කියවනවා. කාලය ගත වෙනවා. අනිවාර්යයෙන්ම කාලය ගත වෙලා නැවත වතාවක් වරුදු ගන්නවකට පස්සේ බිල් ගේට්ස් ලෝකයේ අංක එකේ නිර්මාණකරු අංක එකේ ධනවතා බවට ලෝකය තුල වැජබෙද්දී බිල් ගේට්ස් සමතක වෙන්නේ නෑ තමන්ට එදා දවසේ දෙවතාවක් උදව් කරපු මේ පුද්ගලයා ගැන. ඉතින් බිල් ගේට්ස් වහාම අන්තර්ජාලය ඔස්සේ ඔහු ගැන හොයනවා. හොයලා ඉවරලා අවසානයේදී ඔහුව හම්බ වෙනවා. හම්බ වෙලා ඔහු ළඟට ගිහිල්ලා කතා කරනවා, ඔබතුමාට මාව මතකද කියලා. එතකොට පුවත්පත් විකුණන කෙනා කියනවා, ඔව් සර් මට මතකයි, ඔබ තමයි දැන් ලෝකයේ අංක එකේ පුද්ගලයා කියලා. බිල් ගේට්ස් නැවත කියනවා, නෑ මම ඇහුවේ ඔබට මතකද මාව කලින්ම හම්බෙච්ච දවස. මෙවරත් ඒ පුද්ගලයා උත්තර දෙනවා, ඔව් සර් මට මතකයි, ඔබට මම පුවත්පත් දෙකක්ම ලබා දුන්නා නේ කියලා. එතකොට ඒ අවස්ථාවේදී බිල් ගේට්ස් කියනවා, ඇත්තට මේ අවස්ථාවේදී මට මුදල් තිබුණේ නෑ පුවත්පත් ගන්නට. නමුත් මම මේ අවස්ථාවේදී කැමතියි ඔබගේ ජීවිතය ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්නට. ඒ ඕනෑම දෙයක් ඔබ ඉල්ලන්න මම ඒ වෙනුවෙන් කරන්න සූදානම් කියලා. හැබැයි පුවත්පත් විකුණන මේ පුද්ගලයා පෙරලා අනිත් පැත්තට අහනවා, සර් ඔබ හිතනවද ඔබ දැන් කරන උදව්වෙන් මං එදා කරපු උදව්වේ අතර ඔබ එහෙම උදව්වක් කළොත් ඒ දෙක සමානයි කියලා. බිල් ගේට්ස් අහනවා, ඇයි එහෙම වෙන්න බැයිද? මම ඔබ කැමති ඕනෑම දෙයක් කරන්නම්. ඔබ කිව්වා වගේම මම දැන් මේ වෙනකොට ලෝකයේ අංක එකේ ධනවතා කියලා. මෙන්න පුවත්පත් විකුණන පුද්ගලයා අනිත් පැත්තට කියනවා, සර් දැන් ඔබට ඕනෑම උදව්වක් කළ හැකි හේතුව ඔබ ලෝකයේ අංක එකේ පුද්ගලයා වෙන හින්දා. හැබැයි සර් මං එදා ඒ උදව්ව කළේ මගේ දුප්පත් පුවත්පත් විකුණන කඩයක් තියාගෙන. නමුත් දුප්පත්කම තිබුණාට මං ඒ කළ උදව්වයි දැන් සර් ලෝකයේ අංක එක වෙලා ධනවතා බවට පත් වෙලා දැන් සර් කරන්න යන උදව්වේ
ලොකු පරස්පරයක් වෙනසක් තියෙනවා කියලා. අන්න ඒ අවස්ථාවේ තමයි බිල් ගේට්ස් තේරෙන්නේ කොයිතරම් ධනය තිබුණත් කොයිතරම් මිල මුදල් වලින් ගහණයට පත් වෙලා තිබුණත් වැඩි වෙලා තිබුණත් කොයිම වෙලාවකවත් දුප්පත් වෙලා ඉන්නකොට වුණත් අපිට උදව්වක් කරන්නට බැරි කමක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපි අතේ සල්ලි තිබුණොත් විතරයි, අපි අතේ බලය තිබුණොත් විතරයි, අපි අතේ ධනය තිබුණොත් විතරයි අපිට අනිත් මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි බව බිල් ගේට්ස් එදා තේරුම් ගන්නවා. බිල් ගේට්ස් ප්‍රකාශ කරනවා එදා තමයි මම ඌව දැක්කේ මටත් වඩා ධනවත් පුද්ගලෙක් විදියට. එහෙනම් තවදුරටත් තව මිනිස්සුෙක්ට උදව් කරන්නට අතට සල්ලි එනකම් ධනවත් වෙන්න එනකම් බලාගෙන ඉන්න එපා. මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ තාම කලාතුරකින්. ඒ ලැබිච්ච ජීවිතය තුළ අවස්ථාවක් හම්බුනොත් රුපියලකින් හරි උදව්වක් කරන්න. ඒ රුපියලින් කරන උදව්ව ඒ අනෙක් මනුස්සයාට කෝටි ගාණක් වරනවා. හේතුව සල්ලි වලින් ධනවත් මනුස්සයෙක් වෙන්නට වඩා ධනවත් හදවතක් තියෙන පිරිමි පුද්ගලයෙක් වෙන්නට අපි සියලු දෙනාටම අදටත් හැකියාව තියෙනවා. ආයුබෝවන්.